ජීවත්වන මේ ලෝකය හරියට අබිරහස් පොතක් වගේ. අපි මේ අබිරහස් පොතේ තාමත් කියවලා තියෙන හරිම පොඩ්ඩයි. ඒ කියන්නේ අපි නොදන්න රහස් මේ ලෝකේ තව ඕනතරම් තියෙනවා. මේක තන්නේ වගේ අබිරහස් ගම්මානයක් ගැන අඳුරු කතාවක්. අපි මේ කියන්නේ යන ගම්මානයේ ඉන්න හැම මිනිස්සෙක්ගේම බඩේ ඔපරේෂන් එකක් කරලා තියෙනවා. ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන්ද මේකට හේතුව මොකක් වෙන්න ඇතිද කියලා? නේපාලයේ කත්මන්දු ප්‍රදේශයට නැගෙනහිරින් හොක්ස් නම් කුඩා ගම්මානයක් පිහිටා තිබෙනවා. මේක හරිම දුප්පත් ගම්මානයක්. ගෙවල් හැම එකක්ම වගේ හදලා තියෙන්නේ මඩ ගඩොල් වලින්. හැබැයි දුප්පත් කමටත් වඩා අඳුරු කේදරීය කතාවක් මේ ගම්මානයේ පිටිපස්සේ හැංගිලා තියෙනවා. ඔයාලා දන්නවද මේ ගමේ හැම ගෙදරකම අවම වශයෙන් එක් සමාජිකයෙක්ගේවත් බඩේ ඔපරේෂන් එකක් කරලා තියෙනවා. ඒ ඔපරේෂන් කරපු හැම කෙනෙක්ම ජීවත් වන්නේ එක වකුගඩුවක් ඇඟේ තියාගෙන. දැන් ඔයාලට හිතේවි දුප්පත්කම හින්දා මෙයාලා වකුගඩු විකුණලා කියලා. ඇත්තට මේක එහෙම නෙමෙයි. මේ ගමේ ඉන්න ගොඩක් අය රස්සාවල් හොයාගෙන නගරයට යනවා. ඉතින් මේ මිනිස්සුන්ගේ දුප්පත්කමත් අසරණකම සහ අහිංසකකමත් ප්‍රයෝජනයට ගන්න ජාවාරම් කරුවන් වසර 10කටත් අධික කාලයක් තිස්සේ මේ අහිංසක මිනිස්සුන්ව රවටලා ඔවුන්ගේ වකුගඩුවක් අරගෙන තියෙනවා. ඒ අරගන්න ගමන් ජාවාරම් කරුව කරන්නේ අදාළ වකුගඩුව නැවත වර්ධනය වෙනවා කියලා ඒ අහිංසක මිනිස්සුන්ට බොරු කියන එක. ඒ වගේම තවත් සමහරු බලහත්කාරයෙන් අරගෙන ගිහින් වකුගඩු ගලව ගන්නවා. එහෙමත් නැත්නම් ශල්‍ය කර්මයක් කිරීමට අවශ්‍ය බව පවසා කිසිම අනුදැනුමකින් තොරව වකුගඩු ගලව ගන්නවා. ඒත් මේ වකුගඩු වෙනුවෙන් ඔවුන්ට ලැබෙන්නේ හරිම අසාධාරණ පුංචි මුදලක්. ඒ ඩොලර් දහස් ගණන් වලට ජාවාරම් කරුවන් මේ වකුගඩු විකුණ ගන්නවා. මේ නිසාම මේ ගම්මානය කිඩ්නි වැලේ හෝ කිඩ්නි ගම්මානය කියලත් හඳුන්වනවා. ඉතින් ඇත්තටම මේක මොනතරම් නිඳිත වැඩක්ද කියලා ඔයාලටම තේරෙනවා ඇති. කණගාටුවට කරුණක් නම් මේ අහිංසක ගම්වැසියන්ව විකුණන අතරමැදියන් මේ ගම තුළම ජීවත් වීම. කොහොමුණත් ඉතා මෑත කාලයේතෙක්ම සිදු වූ මේ අපරාධයට එරෙහිව වර්තමානයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඉදිරිපත් වෙලා තියෙනවා.